අයිබෝවන් ඔබ ජාතික රූපවාහිනී ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයේ සමගින් මම සඳමාලි හේවනායක මම චානකිනෝච් ප්‍රථමයෙන් ප්‍රධාන ප්‍රවෘත්ති ශීර්ෂ පාඨ දිවයිනේ සියලුම පාසල් ලබන 30 දක්වා වසා තැබේ රට තුල ඔක්සිජන් හිඟයක් නැතයි සෞඛ්‍ය අමාත්‍යාංශය අවධාරණය කරයි පොදු ස්ථානවල සම්පූර්ණයෙන්ම මුහුණු ආවරණය තහනම් කිරීමට රජයෙන් තීරණයක් රිෂාඩ් සහ රියාජ් දින 90ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණයෙන් අවසර ඉන්දියාවේ කොරෝනා මරණ 200,000 ආසන්නයට ඔක්සිජන් සැපීමේ ගැටලුව විසඳීමට ඉන්දියා රජයේ ප්‍රථම වරට යුද හමුදාව කැඳවයි මුලින්ම අවධානය දේශීය පුවත් වෙත දිවයිනේ සියලු පාසල් පිරිවෙන් සහ පෙර පාසල් උපකාරක පන්ති ඇතුළු සියලු අධ්‍යාපන ආයතන ලබන 30 වෙනිදාත් එක් වසා තැබීමට අධ්‍යාපන අමාත්‍යාංශය අද තීරණය කළා. අගරදගුරු පදවිය නිවේදනය කළේ අදාළ තීරණයට අනුව සියලුම කතෝලික පාසල්ද එම කාල සීමාව තුළ වසා තබන බවයි. බස්නාහිර වයඹ යන පළාත්වල සහ ගාල්ල ත්‍රිකුණාමල යන දිස්ත්‍රික්කවල පාසල් අද වසා තැබුණු අතර සෙසු ප්‍රදේශවල පාසල් සඳහාද අද පැමිණ සිටියේ ඉතා අඩු සිසුන් පිරිසක්. ප්‍රදේශ රැසක පාසල් දරුවන් අතර ආසාත්‍යයෙන් සිටින බවට හඳුනා ගැනීම හා පවතින රෝග ව්‍යාප්තිය හේතුවෙන් දිවෙන පුරා පාසල් වසා තැබීමට රජය තීරණය කළා. අපේ සතේ අන්තයේ සෞඛ්‍ය අංශ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන් හා විදුහල්පතිවරුන් සමග සාකච්ඡා කරලා තීරණ ගන්නවා මැයි 3 වන සඳුදා ආරම්භ වන ඊළඟ සතිය සම්බන්ධයෙන්. අපි දෙමව්පියන්ට වගකීමෙන් යුක්තව කියනවා පාසල්වල පන්ති පැවැත්වීම සම්බන්ධයෙන් අපි තීරණ ගන්නේ දරුවන්ගේ සෞඛ්‍යයට ප්‍රමුඛ වැදගත්කම දෙමින්. පසුගිය අවස්ථාවලට වඩා මෙවර වෛරසයේ පැතිරීම වේගවත් බව වසංගත රෝග විද්‍යාංශයේ පවසනවා. ජාතික රූපවාහිනී අයිබුවන් සුබ දවසක් වැඩසටහනට අද උදේ එක්වෙමින් විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා කියා සිටියේ එක් පුද්ගලයෙක්ගෙන් වෛරසයේ පැතිර යන ස්වභාවයේ වර්ධනයක් දක්නට ලැබෙන බවයි. අර කලින්ට වඩා අපි පියවරෙන් පියවර මෙතනදී මේ වෛරසයේ පැතිරීමේ වේගවත්කමේ යම්කිසි විදියකින් වැඩිවීමක් දකිනවා. ඉතින් ඒ විදියට අපි දකිනවා එක පුද්ගලකින් තවත් පුද්ගලෙක් කී දෙනෙකුට යනවද පැතිරෙනවද කියන එකේ යම්කිසි විදියකින් වැඩිවීමක් දකිනවා. ඒ නිසා තමයි අපි මේ දකින්නේ විශාල වැඩිවීමක්. ඒ වගේම මිනිස්සුගේ තියෙන මේ සංචරණය ඒ හැමතැනම ඇවිදීම නිසා ඒ වගේම තියෙන අන්තර් සම්බන්ධතා නිසා අපිට දකින්න ලැබෙනවා මේ එක ප්‍රදේශයකට විතරක් සීමා වෙන්නේ නැතුව රටේ බොහෝ ප්‍රදේශවලින් රෝගීන් වාර්තා වීම. නමුත් මෙතනදී අනිත් පැත්තට ගන්න තියෙන දේ තමයි මේ රෝගීන් වාර්තා වෙන අයගෙන් බහුතරය තවමත් ඉන්නේ අපි හඳුනාගත්තු නිරෝධහණය කරලා තියෙන පළමු පෙළේ ආශ්‍රිතින් අතර තමයි මේ අපිට හම්බ වෙන්නේ. ඒත් එහෙමයි කියලා අපිට හිතසනස ගන්න බෑ. මොකද වැඩිවෙපර වේගෙන් පැතිරීමේ ලක්ෂණ දකිනවා. කළුබෝවිල රෝහලේ ඔක්සිජන් හිඟයක් පවතින බවට ජාතික පුවත්පතක සහ සමාජ මාධ්‍ය ඔස්සේ අද වාර්තාවක් පළ වුණා. ඒ මුළුමනින්ම සාමාධ්‍ය බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අසීල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළා. ඇතරම කළුබෝවිල ශික්ෂණ රෝහලේ කිසිම ඔක්සිජන් හිඟයක් නැහැ. ඒ වගේම මෙයට පාදක වෙලා තිබ්බේ නැගෙනහිර කොළඹ මූලික රෝහලේ ඔක්සිජන් හිඟයක් තියෙනවද කියන කරුණක් මත ඒ රෝහලෙත් ඇතරම ඔක්සිජන් කිසිම හිඟයක් නැහැ. දැනට ඔක්සිජන් තියෙනවා. අපි මීට අමතරව තව දුරටත් වැඩිපුර අවශ්‍ය ඔක්සිජන් ලබා ගැනීම සඳහා අවශ්‍ය ජම්බෝ සිලින්ඩර්ස් කොවිඩ් ප්‍රතිකාර කරන මධ්‍යස්ථාන තියෙන රෝහල් වලට සහ ශික්ෂණ රෝහල් වලට ලබා දීම ඉදිරි සතියේදී සිදු කරනවා. දැනට අපිට ලංකාවේ මෙඩිකල් ඔක්සිජන් ලබා දෙන කර්මාන්ත ශාලාවලින් අපිට ඔක්සිජන් ලබා දීමේ කිසිදු අඩුවක් නැහැ. ඔවුන්ට තව දුරටත් අපිට ඔක්සිජන් ප්‍රමාණය අපිට වැඩි කරන්න වුණත් ඔක්සිජන් ලබා දීමේ හැකියාව ඔවුන් සතුව තියෙනවා. එතකොට අපි මේ හැම රෝහලකම සෙන් සැපේම පවත්වාගෙන යන්න කටයුතු කරලා තියෙනවා සහ ඔවුන්ට දැනුම් දීලා තියෙනවා කිසිම ක්‍රමානුකූලව ඒ කටයුතු පවත්වාගෙන යන්නයි කියලා රෝහල් බලධාරීන් සහ අදාළ කාර්ය මණ්ඩල වෙත. රාජ්‍ය සේවයේ බාධාවකින් තොරව පවත්වාගෙන යාම සඳහා වන චක්වලේකයේ අද සවස නිකුත් කෙරුණා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිකුත් කළ උපදෙස් මාලාව සැලකිල්ලටගෙන එහි නිර්දේශ ඉදිරිපත් කර තිබෙනවා. රාජ්‍ය සේවා පළාත් සභා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ජේජේ රත්නසිරි මහතාගේ අත්සනින් චක්වලේකයේ නිකුත් කෙරුණා. COVID-19 රෝගී වැළඳුණු 674 දෙනෙකු අද හඳුනාගනු ලැබුවා. පූර්ණ සුවය ලබා රෝහල් වලින් අද පිටව ගිය පිරිසට 279 දෙනෙකු ඇතුළත්. මේ දක්වා පූර්ණ සුවය ලබා ඇති සමස්ත පිරිස 94,856 දක්වා ඉහළ ගොස් තිබෙනවා. එම ප්‍රතිශතය 92.05. තවදුරටත් ප්‍රතිකාර ලබන පිරිසට 7,547 දෙනෙකු අයත්. පොළොන්නරුව හිඟුරක්ගොඩ පොලිස් බල ප්‍රදේශයේ සිරිකෙත ග්‍රාමනිලධාරී වසම අද හුදකලා කෙරුණා. එම ප්‍රදේශයෙන් කොරෝනා ආසාත්‍යයන් 23 දෙනෙකු වාර්තා වී තිබෙනවා.
අප වාර්තාකරු සඳහන් කළේ පවුල් 315ක 1119 දෙනෙකු නිරෝධායනයට යොමු කිරීමට පියවරගෙන ඇති බවයි. බාතලේ උකුවෙල පල්ලේ කුමර ග්‍රාම නිලධාරී වසමද හුදකලා කර තිබෙනවා. එම් ප්‍රදේශයෙන් හඳුනාගෙන ඇති කොරෝනා ආසාදිතින් සංඛ්‍යාව 40 දෙනෙක්. එම හුදකලා කර ඇති ප්‍රදේශවල සෞඛ්‍ය බලධාරීන්ගේ ඉල්ලීම මත පොලිසිය විසින් නිරෝධායන නීතිය ක්‍රියාත්මක කිරීම උපරිම වශයෙන් සිදු කරනු ලබනවා. ඒ නිසා ඔබගේ ප්‍රදේශය හුදකලා කර තිබෙනවා නම් නිරන්තරයෙන්ම අදාළ උපදෙස් පරිදි ක්‍රියා කරන්න. හුදකලා කරන ලද ප්‍රදේශයක සෞඛ්‍ය නිරෝධායන රීතිවලට යමෙක් පටහැනිව කටයුතු කරනවා නම් එය සම්බන්ධයෙන් නිරෝධායන රීතීන් යටතේ කටයුතු කිරීමට සිදු වෙනවා. ඒ වගේම යම් කිසි බලධාරියෙක් රාජ්‍ය නිලධාරියෙක් සෞඛ්‍ය බලධාරියෙක් මේ උපදෙස් ලබා දෙන අවස්ථාවේදී ඊට ප්‍රතිරෝධය පෑම සිදු කළොත් ඒ සම්බන්ධයෙන් ඉතා දැඩිව නීතිය ක්‍රියාත්මක කරනවා. බැල්ලවායේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාසේ පසුගියදා සිදු කෙරුණු PCR පරීක්ෂණ 107ක වාර්තාවලට අනුව 53 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා. භගවන්තලාව කිව් අතුයායේ 15 කොටසේ එකම් පවුලේ 8 දෙනෙකු ආසාත්‍යයන් ලෙස හඳුනා ගැනුණා. ඔවුන් ගැවසුණු ළමා සුරකුන් මධ්‍යස්ථානයක් පෙරපාසලක් සහ ආගමික ස්ථාන දෙකක් තාවකාලිකව වසා දමා තිබෙනවා. රජ්‍යම ඉමුල්ගොඩ ප්‍රදේශයෙන් තවත් 31 දෙනෙකු කොරෝනා ආසාත්‍යයන් ලෙස හඳුනා ගනු ලැබුවා. ඉකුත් 11 වෙනි දින සිට මේ දක්වා එම් ප්‍රදේශයෙන් වාර්තා වී ඇති ආසාත්‍යයන් සංඛ්‍යාව 48ක්. බඩකලපුව කාත්තන්කුඩි ප්‍රදේශයේ මුහුණු ආවරණ නොමැතිව ගමන් කළ 48 දෙනෙකු ඊයේ PCR පරීක්ෂණ සඳහා යොමු කෙරුණා. කළුතර දොඩංගොඩ ප්‍රදේශයේ ප්‍රධාන ඇඟලුම් ශාලාවක සේවකින් 20 දෙනෙකුට COVID-19 රෝගය වැළඳී තිබෙනවා. එම කර්මාන්ත ශාලාව අද තාවකාලිකව වසා දැමුණු අතර ආශ්‍රිතයෙන් PCR පරීක්ෂණ සඳහා යොමු කෙරුණා. ඉන්දිය මුහුදු සීමාවේ ධීවර කර්මාන්තයේ නිලුණු බේරුවල ධීවරයින් පිරිසක් අද PCR පරීක්ෂණවලට යොමු කෙරුණා. පසුගිය දිනවල සිදු කරන ලද පරීක්ෂණ 535කින් ආසාත්‍යයන් 9 දෙනෙකු හඳුනා ගැනීමට හැකි වී තිබෙනවා. හම්බන්තොට දිස්ත්‍රික් අධ්‍යාපන සමූපකාර සමිතියේ කාර්යාලය තාවකාලිකව වසා දැමුණා. එහි සේවකින් සිව් දෙනෙකුට කොරෝනා ආසාදනය වී තිබීම ඊට හේතුවයි. සෞඛ්‍ය නිර්දේශ අනුව බස් රථ දහවනේ කරන්නේදයි සොයා බැලීමේ විශේෂ මෙහෙයුමක් අනුරාධපුරයේදී අද ක්‍රියාත්මක කෙරුණා. ඒ අනුරාධපුර රථවාහන පොලිසියේ සහභාගීත්වයෙන් නිරෝධායන නීති උල්ලංඝනය කළ 108 දෙනෙකු ඊයේ අත්අඩංගුවට ගනු ලැබුවා. ඒ සම්බන්ධයෙන් මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති සමස්ත පිරිස 3755ක්. මේ අතර කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මහතා ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ රජයේ කාර්යාලීය සේවාවන් සඳහා හැකිතරම් ඔන්ලයින් තාක්ෂණයේ භාවිතයට ගන්නා ලෙසයි. අපේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයෙන් ලබා ගන්නා බොහෝ සේවාවන් කාර්යාලයට නොපෙමිණිලා ඒවා ලබා ගැනීම සඳහා ජනතාවට අවශ්‍ය පහසුකම් මේ වෙනකොට සල්සල දීලා තියෙනවා. මම ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ පුළුවන් තරම් එවැනි පහසුකම් අන්තර්ජාල පහසුකම් එහෙම නැත්නම් ඔන්ලයින් පහසුකම් එහෙම නැත්නම් WhatsApp සහ Viber ප්‍රයෝගී කරගෙන අපි මේ සේවාවන් ලබා දීම සඳහා මේ වෙනකොට අවශ්‍ය යොදලා තියෙනවා. විශේෂයෙන්ම කාර්යාලයට පැමිණම ලබාගත යුතු සේවාවක් තියෙනවා නම් තමන්ට යම් කිසි වේලාවක් නිශ්චිත වේලාවක් ලබා ගැනීම සඳහාත් අපි විශේෂ දුරකථන අංක හඳුන්වලා දීන ඒ දුරකථන අංකයෙන් තමන්ට යම් කිසි වේලාවක් නිශ්චය කරගෙන කාර්යාලයට පැමිණ තමන්ගේ ඒ සේවාවල් ලබා ගැනීම සඳහා අපි පහසුකම් සලසලා තියෙනවා. ක්‍රීඩා පුහුණුවීම් සෞඛ්‍ය නිර්දේශ අනුව සිදු කළ හැකි බව අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සඳහන් කළා. ක්‍රීඩාව සම්බන්ධයෙන් අපේ නිර්දේශමාලාවක් එවලා තියෙනවා. එක පැත්තකින් ජාත්‍යන්තර තරඟාවලි බබල් එකෙන් අපිට පවත්වන්න පුළුවන්. ඒක කිසිම ගැටලුවක් නැහැ. මේ වෙනකොටත් බංග්ලාදේශ සංචාරයේ ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම අනිකුත් ග්‍රාමීය මට්ටමේ පවත්වන ක්‍රීඩා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රදේශ MOH මාත්‍යාගේ නිර්දේශවලට අනුකූල. මොකද වහලා තියෙන ප්‍රදේශයක ලොක්ඩවුන් කළ තියෙන ප්‍රදේශයක කොහොමත් පවත්වන්න බෑ. ඒක ප්‍රායෝගික කාරණයක්. අනිකුත් සියලුම ප්‍රදේශවල ඒ අපිට දීලා තියෙන නිර්දේශවලට අනුකූලව සෞඛ්‍ය අමාත්‍යාංශයේ උපදේශ යටතේ ක්‍රීඩාව ක්‍රියාත්මක කරන්න හැකියාව තියෙනවා. හැබැයි මේ සියල්ලම ක්‍රියාත්මක කරන්න ඕනේ එක් එක් ප්‍රදේශයට ආවේනික පැහැදිලිව අපිට ලංකාවටම මෙන්න මේක තමයි අදින් ඉඳන් ක්‍රියාත්මක වෙන්න ඕනේ ආකාරය කියන එක පිළිබඳව සඳහනක් කරන්න බෑ. හැබැයි ක්‍රීඩා ක්‍රීමේදී පැහැදිලිව ඒ සෞඛ්‍ය මාත්‍යා නිර්දේශවලට අනුකූලව ක්‍රියාත්මක වෙන්න පුළුවන්. පුහුණුවීම් කටයුතු ඔය ප්‍රදේශයේ MOH මහතුරුන්ගේ අවසරය පරිදි කුඩා කණ්ඩායම් වශයෙන් පුහුණුවීම් කටයුතු කරන්න පුළුවන්. හැබැයි ඒකෙදිත් මම හිතන්නේ පළවෙනි කාරණේ තමයි ප්‍රදේශයේ දොස්තර මහත්තයා සහ MOH'ගේ නිර්දේශයක් අරගෙන අවුට්ඩෝර් ට්‍රේනින් වලට කරන්න බාධාවක් නැහැ. අපිට ඒ පිළිබඳව සෞඛ්‍ය මාත්‍යාංශයෙන් උපදෙස් දීලා තියෙනවා. මොකද පැහැදිලිව මේකත් එක්ක අපි ජීවත් වෙන ක්‍රමවේදේ හොයාගන්න ඕනේ. ඒකෙදි ඉතින් අපි පරිස්සම් වෙන්න පුරුදු වෙන්න ඕනේ. අපි පරිස්සම් වෙන්නේ නැතුව අපි අමාත්‍යාංශයෙන් දෙන උපදේශ අනුගමනය කරන්නේ නැතුව කටයුතු කරුවොත් ඉතින් ඒක අවසානයේ අපිටම තමයි ප්‍රතිඵල තියෙන්නේ. ඒ හින්දා මම ක්‍රීඩකයන්ගෙන් ඉල්ලන්නේ පුහුණුකරුවන්ගෙන් ඉල්ලන්නේ ප්‍රදේශයේ සෞඛ්‍යම සෞඛ්‍ය නිලධාරීන්ගේ බලධාරීන්ගේ උපදෙස් පරිදි ඒ නිර්දේශයන්ට අනුකූලව පුහුණුවීම් කටයුතු ක්‍රියාත්මක කරන්න. ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නතේ දෙවැනි මාත්‍රාව හෙට සිට ලබා දීමට තීරණය කර ඇති බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසනවා.
ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නතේ දෙවනි මාත්‍රාව ඉදිරි පෙළ සෞඛ්‍ය සේවකයන්ට ලබා දීම හෙට උදෑසන සිට ආරම්භ කරනවා. දැනට අපි සතුව මාත්‍රා ලක්ෂ 3000ක් තියෙනවා දෙවනි මාත්‍රාව විදිහට ලබා දීම සඳහා. එය මැයි මාසයේ අගසතිය වෙනකන් අපිට ප්‍රමාණවත්. පළවෙනියෙන්වත් මාත්‍රාව ලබා දුන්න අනුපිළිවෙලින් විවිධ පාර්ශ්වවලට ලබා දීමටයි අපි කටයුතු කරන්නේ. ඒ සඳහා අවශ්‍ය මදිපාඩු ඉතිරිනත් ප්‍රමාණය ශ්‍රී ලංකාවට ගෙනීම සඳහාත් අපි මේ වෙනකොට කටයුතු යොදලා තියෙනවා. COVID-19 පුද්ගල මරණ 3ක් ඊයේ වාර්තා වුණා. ඒ ගල්පාත, කඳාන සහ අවිස්සාවෙල් යන ප්‍රදේශවලින්. මියගොස් ඇත්තේ 70 වියේ පසු කාන්තාවන් දෙදෙනෙකු සහ 92 වියේ පසු පිරිමි පුජ්‍යලෙක්. ඉන්දියාවේ කොරෝනා මරණ සංඛ්‍යාව 200,000 සීමාවට ආසන්න වෙමින් පවතිනවා. අඛණ්ඩව 6 දිනටත් ආසාදිතයන් කරන 103 ඉක්මවා ගියා. මේ අතර රෝගීන්ට අවශ්‍ය ඔක්සිජන් සැපීමේ ක්‍රියාවලියේදී ඇති වූ අවිධිමත් තත්ත්වයේ පිටුදැකීම සඳහා ඉන්දියා රජය පළමු වරට යුද හමුදාව කැඳවා තිබෙනවා. ගත වූ පැය 24 තුලදීද ඉන්දියාවෙන් කොරෝනා මරණ 2764ක් වාර්තා වුණා. අන්තර්ජාතික සහන සේවා ආයතන හා මාධ්‍ය ආයතන පෙන්වා දෙන්නේ ඉන්දියාවෙන් වාර්තාවන කොරෝනා මරණ ගන්නහා ආසාත්‍යයන් සංඛ්‍යාව නිරවද්‍ය නොවන බවයි. සැබෑ සංඛ්‍යාව මීට වඩා බෙහෙවින් වැඩි බව එම ආයතන පෙන්වා දෙනවා. NDT රූපවාහිනිය සිදු කළ ගවේෂණයකදී හෙළි වී ඇත්තේ දිල්ලියේ කොරෝනා මරණ 1150ක් ලයිස්තුගත කර නොමැති බවයි. රටේ සෑම ප්‍රදේශයකම ලයිස්තුගත වන වාර්තාවන කොරෝනා මරණ සංඛ්‍යාව සහ සැබෑ සංඛ්‍යාව අතර බරපතල පරතරයක් පවතින බවයි NDTV රූපවාහිනිය පෙන්වා දෙන්නේ. එසේ තොරතුරු සංගමන ලැබුවද දක්නට ලැබෙන මරණ සංඛ්‍යාවේ වෙනසක් නැහැ. රෝහල් ඉදිරිපිට කොවිඩ් ආසාත්‍යයන් කිසිදු වෛද්‍ය ආධාරයක් නොලබා මිය යමින් සිටිනවා. වෛද්‍ය කාර්ය මණ්ඩල ප්‍රකාශ කරන්නේ තමන්ට මෙහිදී කළ හැකි දෙයක් නොමැති බවයි. මේ යන අයගේ දේහයන් ආදාහනය කිරීමද බරපතල ගැටලුවක්. ඒ නිසා දැනට පවතින ආදාහනාගාරවලට අමතරව හිසිඩම්, උද්‍යාන හා රතගල් කිහිපයක තාවකාලික ආදාහනාගාර ඉදිකර තිබෙනවා. අගනුවර ප්‍රධාන ආදාහනාගාරයේ මෘත ශරීර පිළිස්සීමේ ස්ථාන 27ක් අලුතින් තනා ඇති අතර තවත් 80ක වැඩ නිමවමින් පවතිනවා. කොරෝනා අවසංගතයේ ආරම්භයේදී එහි දිනකට ආදාහනය කළ හැකි වූයේ මරණ 22ක් පමණයි. පැය 24 පුරාම දේහයන් ආදාහනය කිරීමට තමන්ට සිදු ඇති බවයි ආදාහනාගාර සේවකයන් ප්‍රකාශ කරන්නේ. ආසාත්‍යයන් සංඛ්‍යාවේ සුළු අඩුවක් පෙන්නුම් කළද රෝහල් වෙත ඇදීගෙන COVID-19 ආසාත්‍යයන් ගණන තවමත් පවතින්නේ ඉහළ මට්ටමකයි. ශ්වසන ආබාධවලට ලක්වීම නිසා විශාල පිරිසකට එක්වර ඔක්සිජන් ලබා දීමට සිදුවීමෙන් රට පුරා ඔක්සිජන් හිඟයක් නිර්මාණය වුණා. බ්‍රිතාන්‍ය නිෂ්පාදනය කළ ඔක්සිජන් හා සෙසු වෛද්‍ය ආධාර තොගයක් අද ගුවන් මගින් ඉන්දියාවට ළඟා වුණා. කොරෝනා තර්ජනයේ පිටුදැකීම සඳහා ඉන්දියාවට ලැබුණු ප්‍රථම විදෙස් ආධාරයද එයයි. කොරෝනාවට එරෙහි සරණට දායක වීම සඳහා ඉන්දියාවේ විශ්‍රාමික වෛද්‍ය වෘත්තිකයන්ද ඉදිරිපත් වී සිටිනවා. ඔවුන් රෝහල් කාර්ය මණ්ඩලයට සහාය දක්වන අතර යුද හමුදාව ඔක්සිජන් සැපීමේ ක්‍රියාවලිය විධිමත් කිරීමට සම්බන්ධ වෙනවා. කොරෝනා වසංගත තත්ත්වයේ උග්‍රතර හැරීම නිසා තුර්කිය සමස්ත රටටම බලපාන පරිදි සංචරණ සීමා ක්‍රියාත්මක කිරීමට පියවරගෙන තිබෙනවා. බ්‍රහස්පතින්දා ආරම්භ වන මෙම සීමාවන් මැයි 17 දක්වා ක්‍රියාත්මකයි. තුර්කි රජයේ මෙම ක්‍රියාමාර්ගයට එළඹුණේ අලුතින් කොවිඩ් ආසාත්‍යයන් සංඛ්‍යාව දෛනිකව 37,000ක් ඉක්මවා ඇති මොහොතකයි. පොදු ස්ථානවලදී සම්පූර්ණයෙන්ම මුහුණු ආවරණය කිරීම තහනම් කිරීමට රජය තීරණය කර තිබෙනවා. ඊට අදාළ නීති සකස් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වුණා. කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය කිහිලිය රඹුකැල මහතා අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීම සඳහා අද පස්වරුවේ පැවති මාධ්‍ය හමුවේදී මේ බව කියා සිටියා. මහජන ආරක්ෂක අමාත්‍යාංශ විසින් ඉදිරිපත් කරලා තියෙන පොදු ස්ථානවලදී සම්පූර්ණයෙන්ම මූණාවරණය කිරීම තහනම් කිරීමේ පනත්කපොම්පත ඉදිරිපත් කිරීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබලා දීලා තියෙනවා. විශේෂයෙන්ම රටවල් ගණනාවක් මේ වෙනකොට ජාතික ආරක්ෂා වෙනුවෙන් එවැනි ක්‍රියාවලියන් වලට අවතීර්ණ වෙලා තියෙනවා. ඒ නිසා මේ සම්බන්ධව පසුගිය කාලයේදීත් යම් යම් විදිහේ කතිකාවන් තිබුණා. නමුත් අද දවසේ මේ කැබිනට් මණ්ඩලය අනුමත කළා මේ කෙතුම්පත නිර්මාණය කරලා ඉදිරිපත් කරන්නට. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට සහාය දීම සඳහා ජාතික ණය සුරකුම් ආයතනයක් ස්ථාපනයටද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. මුදල් අමාත්‍යවරයා ලෙස එම යෝජනාව ඉදිරිපත් කළේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතායි. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට අවශ්‍ය ණය ලබා ගැනීමට සුරකුම් ලෙස එම ආයතනයෙන් සහතිකයක් නිකුත් කිරීමට නියමිතයි. ණය සුරකුම් ආයතනය මුදල් අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මකයි. සමත මණ්ඩල ක්‍රියාවලිය සඳහා ප්‍රතිසංස්කරණ හඳුන්වා දීමටද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වුණා. පවතින විශාල නඩු ප්‍රමාණය අවම කිරීම අරමුණයි.
ඒ අනුව ඉඩම් මූල්‍ය විදෙස්ගත සේවක පවුල් ආරවුල් සහ පළාත් පාලන ආයතන ගැටළු යටතේ වෙන් වූ සමත මණ්ඩල පිහිටවීම මෙමගින් සිදු කෙරෙනවා. මාස්ක් ප්‍රහාරය සම්බන්ධයෙන් හරයින් තනාන්දු මන්ත්‍රීවරයා අත්අඩංගුවෙන ගැනීමට රජය සූදානම් පවතිනවද? ඔතම රජය කියලා අදහස් කරන්නේ මොකක්ද? යම්කිසි බලපෑමක් තියනවද රජයේ? බලපෑමක් නෙමෙයි, රජයේ ආයතන තියෙනවා, ඒ සම්බන්ධව ක්‍රියාත්මක වෙන. ඒ ආයතන තමයි පොලිසිය, එහෙම නැත්නම් TID එක, CID එක සහ නීතිපති දෙපාර්තමේන්තුව. ඒ දෙපාර්තමේන්තුව වලට අපි බලපෑම් කරන්න නැහැ කියන සහතික අපි දීලා තියෙනවා. මුතුමාට අර පුරුද්ද තියෙනවා අරලියගහ මන්දිරයෙන් ඒ කාලේ වෙච්ච දේවල් සම්බන්ධ වෙන්න ඕනේ. එහෙමද වෙන්නේ නැහැ දැන්. කොහොම පැහැදිලිව ඒ ආයතන වලට ස්වාධීනත්වයක් ලැබලා දීලා තියෙනවා කටයුතු කරන්න. ඒ හොඳම උදාහරණයක් මම කියන්නම්. පහුගිය කාල පරිච්ඡේදයේදී මම දැක්කා බොහෝ දෙනෙක් කෑ ගහනවා අපිට කියනවා රිෂාඩ් ඇමතුමායි හිටපු ඇමතුමායි ගන්නෙ නැත්නම් එයාගේ සහෝදරයා ගන්නෙ නැත්. ඒ ගන්නවක් නැගුණ එක අපි ගන්න තීන්දුව නෙමෙයි. ඒ රජයේ විසින් ආණ්ඩුව විසින් ගත යුතු තීන්දුව නෙමෙයි. ඒක ඒ ආයතන තියෙනවා. ඒ ආයතන තමයි ඒවට තීන්දු ගන්න. ඒ නිසාම තමයි අපි කියන්නේ අපි බොහොම පැහැදිලිව ස්වාධීන අධිකරණයක්, ස්වාධීන පොලිස් සේවයක්, ස්වාධීන විශේෂ නීතිපති දෙපාර්තමේන්තුවක් කටයුතු කරනවා. අවුගේ කාලේ ඇවුම් ගන් දුන්නා මේ බොහෝ වෙලාවට මේ මහමලගරු මහමලගරු කියලා මේ බණපදයක් වගේ අර 2015 හොරු 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 ලැම්බෝගනී කතාව, අවශ්‍ය කතාව, ඒ වගේ කියවෙමින් යනවා. පාර්ලිමේන්තුව තුල එවලේ කියනවා නම් ඒ කතාවලින් ගහපුවාම ගම්මි වෙන්නේ එයයි දන්නවා. එයගෙන මේක 100% අපිට නිසා අපි මේක සමාජගත කරන්නයි මේ උත්සාහ කරන්නේ කියලා. ඒ එහෙම විශ්වාසයක් තියෙනවා නම් ඔවුන්ගේ පරම යුතුයකමක් තමයි ආයතන තියෙන ආයතනවලට ගිහිල්ලා තමන්ගේ ස්ථාවරය තමන් දන්න දේ කියන එක. ඒ එහෙම කිවනම් මේ ප්‍රශ්නේ මෙතරම් දුරද ගියන්නේ නැහැ. හැබැයි තැන් තැන් වල හන්දි වල කියනවා නම් මම දන්නවා කවුද මේක කරේ, කවුද මේකේ මහමොලකාරයා කියලා. ඒ ආයතනවලට අයිතියක් තියෙනවා ගිහිල්ලා එයාගෙන් අහන්නවත් අලු ගන්නේ අනේ ඔබතුමා මෙහෙම කියනවා නේද කරුණාකරලා කියන්නකෝ අපිට මේ විමර්ශන පහසු කරගන්නයි කියලා. එච්චර තමයි කතාව. රාජ්‍ය වැවිලි සංස්ථාවට අනුයුක්ත සියලුම වතු කම්කරුවන්ට රුපියල් 1000 වැටුප ගෙවීමට පියවර ගෙන ඇතැයි එහි සභාපති ශ්‍රීමාල් විජේසේකර මහතා පවසනවා. කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී ඔහු ඒ පිළිබඳ අදහස් පළ කළා. පාලන කරන වතු ඔක්කොමට රුපියල් 1000ක් පඩි අම්බුන්නේ නැහැ කියලා දිගටම විපක්ෂයේ ඉන්න පාර්ලිමේන්තු අධ්‍යක්ෂ මන්ත්‍රීලු දිගටම දොස් කියලා හිටියේ. ආණ්ඩුව යටව තියෙන ස්ටේට් ප්ලාන්ටේෂන් කෝපරේෂන් කම්පැනි එක ගිය ෆ්‍රයිඩේ එක ඉඳලා රුපියල් 1000ක් පඩි එක අඩුපාඩු කීයද ගෙවන්න වෙයි කියලා බලලා ගෙවලා තිනවා. ස්ටේට් ප්ලාන්ටේෂන් කෝපරේෂන් යටව තියෙන 3800යි වතු කම්කරුට ඒගොල්ලන් සියලුමට රුපියල් 1000ක් හරි දීලා ඉවරයි. ඒගොල්ලන් වැඩ කරපු එක ඕව කිලෝ. අපි ආණ්ඩුව ගරු මහින්ද රාජපක්ෂ ආමතුමා මේ කම් කරුගේ ඉල්ලියුමක් පරිදි මේක දැන් උදව් කරලා තිනවා. ඒ නිසා එයාට අපි විශේෂම ශ්‍රුතිය කියනවා. ඒ රජයේගත තීරණය අනුව රාජ්‍ය වැවිලි සංස්ථාව මාර්තු මාසයේ සඳහා කම් කරුවන්ට ගෙවිය යුතු වැටු සම්පූර්ණයෙන්ම මේ වෙනකොට ගෙවලා අවසන් කරලා තිබෙනවා. රාජ්‍ය වැවිලි සංස්ථාව සතුව වතු 16ක් තිබෙනවා, විශේෂයෙන්ම මහනුවර සහ මාතලේ දිස්ත්‍රික්කය ආශ්‍රිතව. එතෙන්දී අපි කොයි වෙලාවකවත් දෛනිකව සේවකයන් අමතරව ගෙවිය යුතු මුදලත් දෛනික වැටුපත් අනිකුත් ගෙවිමුත් සියල්ල රාජ්‍ය වැවිලි සංස්ථාව හැටියට අපිට කිරීමට හැකි වුණා. මෙරට ඉදිරි සංවර්ධන කටයුතු කඩිනම්ව සහ ක්‍රමවත් සිදු කිරීමට රාජ්‍ය ආයතන සඳහා නිසි පුහුණුවලක් ශ්‍රම බලකායක් ගොඩනැගීමේ වැඩපිළිවෙල ආරම්භ කර තිබෙනවා. ඒ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් අනුවයි. 2021-2030 නිපුණතා සංවර්ධන දශකයේ යටතේ ක්‍රියාත්මක මේ නම් කරනු ලැබ ඇත්තේ 2020 ශ්‍රම බලකාය සවි බල ගැන්වීම ලෙසයි. නව වැඩපිළිවෙල අනුරාධපුර ගල්කුළම ප්‍රදේශයේදී පසුගියදා ආරම්භ කෙරුණා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදේශකත්වයෙන් ග්‍රාමීය නිවාස ඉදිකිරීම හා ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ හා නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා යන මහත්වරුන්ගේ සම්බන්ධීකරණයෙන් ඉදිකිරීම් කර්මාන්ත අධිකාරිය ව්‍යාපෘති ක්‍රියාවට නංවනවා. ශ්‍රමසිකුරු නිපුණ ශක්ති සහ සයනී යනුවෙන් ව්‍යාපෘති තුනක් මීට ඇතුළත්. ශ්‍රමසිකුරු ව්‍යාපෘතිය අධීර දෙකකින් සමන්විත වන අතර ඒ යටතේ පළමු අධීර සඳහා ශ්‍රමිකයින් 4191 දෙනෙකු පුහුණු කරනවා. ශ්‍රමිකයින් 5000ක් බිහි කිරීමේ ඉලක්ක කරගත් මෙම අධීරට වෙන් කර ඇති මුදල රුපියා මිලියන 80ක්. පුහුණුව දෙනු ලබන්නේ පෙදරේරු, වඩු, ජලනල, ටයිල් හා කම්බිකරු යන වෘත්තීන්ට අදාළවයි. පුහුණු කරන ශ්‍රමිකයින්ට සහතික පතක් පිරිනැමෙනවා. පුහුණු ලැබුවන් සුදුසු රැකී ආයතන සඳහා යොමු කිරීමද සිදු කරනවා. තරුණ කටයුතු හා ක්‍රීඩා මාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ අමාත්‍යාංශයේ හා ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරියෙක්ව බහුවිධ ඉදිකිරීම් ශිල්ප පුහුණු අවස්ථා නමේ නව ව්‍යාපෘතියක්ද ක්‍රියාත්මක කිරීමට නියමිතයි. ඒ යටතේ ශ්‍රමිකයින්ට පුහුණු අවස්ථා 1000ක් නොමිලේ ලබා දීමටයි සැලසුම් කර ඇත්තේ. ප්‍රවීණ මාධ්‍යවේදී සුදේව හෙට්ටිආරච්චි මහතා ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් දුරේට පත් කර තිබෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අතින් ජනාධිපති කාර්යාලයේදී අද සිය පත්වීම් ලිපිය බාරගත් ඔහු ඉදිරි සතියේ තනතුරේ වැඩ බහර ගැනීමට නියමිතයි.
කොළඹ ආනන්ද විද්‍යාලයේ කීර්තිමත් ආදිශිෂ්‍යයෙකු වන සුදේව හෙට්ටිආරච්චි මහතා හසල අධ්‍යක්ෂ සහිත ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙක්. වසර 25කට අධික මාධ්‍ය ජීවිතය තුළ ජනප්‍රිය නිවේදකයෙකු හා නිෂ්පාදකවරයෙකු වූ ඒ මහතා ප්‍රමුඛ මාධ්‍ය ආයතන කිහිපයක සහකාර කළමනාකාරවරයෙකු, කළමනාකාරවරයෙකු, සහකාර සාමාන්‍ය අධිකාරීවරයෙකු, සාමාන්‍ය අධිකාරීවරයෙකු, අධ්‍යක්ෂකවරයෙකු සහ ප්‍රධාන විධායක නිලධාරියෙකු ලෙස කටයුතු කර තිබෙනවා. දක්ෂ පරිපාලන නිලධාරියෙකු වන සුදේව හෙට්ටිආරච්චි මහතා ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ලෙස පත්වීම් ලැබීමට පෙර ස්වර්ණවාහිනී මාධ්‍යාලයේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස ක්‍රියා කළා. යලිත් ප්‍රවෘත්ති. අත්අඩංගුවේ පසුවන පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා සහ ඔහුගේ සොහොයුරා අද සිට දින 90ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය අවසර දී තිබෙනවා. ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අදාළ විමර්ශනය පිළිබඳව අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුවයි. මොවුන් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ත්‍රස්තවාදී වැළැක්වීමේ පනතේ 6-1 වගන්ති ප්‍රකාරව පැය 72 කාලයකට රඳවා තබා ගැනීමේ නියෝගයක් ලබා ගන්න ලැබුවා. එම රඳවා තබා ගැනීමේ නියෝගයේ කාලය අද දින උදෑසනින් අවසන් වෙනවා. ඒ අනුව අද දින සිට තවත් දින 90ක කාලයක් සඳහා ත්‍රස්තවාදී වැළැක්වීමේ පනතේ 9-1 වගන්ති ප්‍රකාරව රඳවා තබා ගැනීමේ නියෝගයක් ලබාගෙන තිබෙනවා. ඒ අනුව තවදුරටත් ඔවුන් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට නියමිතයි. විශේෂයෙන්ම පාස්කු ප්‍රහාරය සඳහා සහභාගී වූ මෙම ස්වයං ඝාතකීන් පිළිබඳව කරන විමර්ශනයේදී අනාවරණය වූ කරුණු මතයි මොවුන් දෙදෙනා අත්අඩංගුවට ගනු ලැබුවේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සමග ත්‍රස්තක්‍රියා විමර්ශන කොට්ටාශය මේ පරීක්ෂණ සිදු කරනු ලබනවා. කොරෝනා වෛරසය විනාශ කරන ලොව ප්‍රථම මුව ආවරණය හෙට සිට වෙළඳපොළට නිකුත් කරන බව වෙළඳ අමාත්‍යාංශය පවසනවා. එය පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සුවා ගැනීමක්. මෙම මුව ආවරණය ස්තර තුනකින් සමන්විතයි. කොරෝනා වෛරසය ශරීරයට ඇතුළුවීම වැළැක්වීමටත් ආවරණයට ඇතුළුවන වෛරසය විනාශ කිරීමටත් මිට හැකියාව පවතිනවා. 25 වතාවක් සෝදා මාස දෙකක් පමණ භාවිතා කිරීමේ හැකියාවද නව මුහුණු ආවරණය සතුයි. මෙහි පේටන් බලපත්‍රයේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සතුවන අතර නිෂ්පාදනය බෙදා හරින්නේ රාජ්‍ය නීතිගත සංස්ථාවයි. මේ මුඛාවරණේ ලෝකේ නිෂ්පාදනය කරපු ප්‍රථම මේ වගේ ಗುಣ විශාල ಗುಣ වර්ග තුනක් තියෙන මුඛාවරණේ බවට පත් වෙනවා. ඒ වගේම දැන් අපිට නොයෙකුත් රටවල් වලින් අපිට විශේෂයෙන් අපේ අසල්වැසි ඉන්දියා ආයාචන එනවා මේ ඉන්දියාවට යවන්න කියලා. මම වොෂින් මැෂින් එක දාලා වොෂ් කරන්න පුළුවන්, අයන් කරන්න පුළුවන්. මුහුණු ආවරණය අන්තර්ජාතික වෙළඳපොළට නිකුත් කිරීමට අවශ්‍ය නිර්දේශ ලබා ගැනීම සඳහා එක්සත් ජනපදයේ ඉම්පීරියල් කොලෙජ් හවුස් වෙත යොමු කර තිබෙනවා. ලංකාව පුරාම සත්වස වෙළඳසැල් මගින් මේ මුහුණු ආවරණය හෙට දිනේ සිට ලබා ගන්න කටයුතු සත්වස විසින් සකස් කරලා තිබෙනවා. රාජ්‍යංශයට රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවෙන් ලබා ගැනීමේදී විශාල වට්ටමක් ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. PCR පරීක්ෂණ වෙනුවට කොරෝනා වෛරසය හඳුනාගත හැකි තවත් නිෂ්පාදනයක් පිළිබඳවද මෙහිදී හෙළි කෙරුණා. PCR වෙනුවට ඊට වඩා අඩු මිලකට ඊට වඩා අඩු කාලයකින් ඒහා සමානවම ප්‍රතිඵල ගන්න පුළුවන් කාර්යක්ෂමතාවයේ සමාන COVID නිර්ණය කිරීමේ පරීක්ෂණ කට්ටලයක්. ඒකත් රටේ බෙදාහැරීම සහ ඉදිරි කටයුතු සඳහා වෙළඳ අමාත්‍යාංශයත් ගරු ඇමතිතුමාගේ මැදිහත්වීමත් අපිට සහයෝගය පෙරදින විශ්වවිද්‍යාල ලැබෙයි කියලා බලාපොරොත්තු වෙනවා. තවත් දේශීය පුවත් කිහිපයක් ලුහුඳින්. මින්නේරිය ජාතික වනෝද්‍යානයේදී හා වැලිකන්ද කුරුළුබැද්ද ප්‍රදේශයේදී වානේ කම්බි වලින් සකසන ලද මදු දෙකකට හසු වී සිටි වනාලීන් දෙදෙනෙකු ඊයේ බේරාගෙන තිබෙනවා. ඒ ගිරිතලයේ පසු වෛද්‍ය නිලධාරීන් විසින් වැලිකන්ද කුරුළුබැද්ද ප්‍රදේශයේ වනාලියාගේ හොඬ වානේ මද්දකට හසු වී තිබු අතර මින්නේරිය ජාතික වනෝද්‍යානයේ සිටි අලියාගේ ගෙල ප්‍රදේශය වානේ මද්දට හසු වී තිබුණා. සතුන් දෙදෙනා නිර්වින්දනය කොට මදු කපා ඔවුන්ගේ ජීවිත බේරා ගැනීමට පසු වෛද්‍ය නිලධාරීන් කටයුතු කළා. ඒවා වෙනත් වනසතුන්ට අටවා තිබූ ඒවා බවයි නිලධාරීන් කියා සිටියේ. වසර 10කට අධික කාලයක් මහියංගනේ ප්‍රදේශයට බලපෑ ඇති උග්‍ර වනාලි තර්ජනය හේතුවෙන් මහවැලි ගඟාවට රැඳී සිටින වනාලි රංචුවක් පන්නා දැමීමේ මෙහෙයුමක් පසුගියදා ආරම්භ කෙරුණා. ඒ වනජීවී දෙපාර්තමේන්තුවේ මෙහෙයවීමෙන් මිනිපේ හඳගනාව ප්‍රදේශයෙන් ආරම්භ කෙරෙනු මෙහෙයුමෙන් වනාලි 20 දෙනෙකු වස්කම් ආරක්ෂිතයට පළවා හැර තිබෙනවා. මහියංගනේ හා මිනිපේ ගොවි ජනපදවලට බලපෑ ඇති උග්‍ර වනාලි තර්ජනයට ස්ථිර විසඳුම්මිල්ලා වල්සපුගල සහ මහියංගනේ නගරයේ පැවැත්වෙන අඛණ්ඩ සත්‍යග්‍රහයට අදට දින 42ක් ගත වී තිබෙනවා. මේකේ මාත් එක්ක දවස් 10ක් ගත මේ කෙලවනවා කියලා කිලෝමීටර් 40ක් වුණා. ඇත්තම හොඳයි. නැත්තම් අපිට පාන්දරට එන්න බෑ. පාක් එකට 6ක්වත් වුණා. හරිම කරදරයක් තියෙනවා. මේ ප්‍රදේශයේ කාලාන්තරයක් තිබුණ අලි උවදුර අද දවසේ මහා දැවැන්ත කාලයක් තිස්සේ මිනිපේට දුන උවදුරක් අලුයි මම හිතන්නේ 20 ගානක් විතර මේ ප්‍රදේශයේ හිටියා. මේ වෙනකොට වනජීවීක මිනිපේ වනජීවී කලාපේ
නිලධාරිය ඇතුළු ගම්වාසිකතු වෙලා රන්දෙනිගල ඉඳලා කෙලින්ම වස්කමු දක්වාම මේ දවස් 10ක මෙහෙයුමක අද ආරම්භක දවසට ප්‍රසන් සිහිපත් කරනවා. දබුල්ල ගලේ වෙල සීගිරිය නාවුලාදී ප්‍රදේශ ගණනාවක ජංගම දුරකථන අලිවිසල් වලින් ජංගම දුරකථන සොරාගත් සැකකරුවෙකු දබුල්ල පොලිසිය විසින් ඊයේ අත්තරංගොඩ ගනු ලැබුවා. ඔහු සතුව තිබූ ජංගම දුරකථන 48ක් පොලිස් බහරයට ගැනුණා. සැකකරු කැකිරා ප්‍රදේශයේ පදිංචි කරුවෙක්. ත්‍රිරෝද රථ ආරක්ෂක පෙට්ටි කඩා එවහේ තිබූ රම්බාණ්ඩ හා ජංගම දුරකථනද සොරාගත් බවයි සැකකරු පොලිසියට පවසා ඇත්තේ. මද්‍රව්‍ය භාවිතා කරන ඔහු තවත් අපරාධ කිහිපයකට සම්බන්ධ වූවේ. හංවැල්ල කලුවක්ගල ප්‍රදේශයේ ගරාජයක නවතා තිබියදී සොරකම් කරන ලද පෞද්ගලික බස් රථයක් සපුගස්කන්ද ප්‍රදේශයේ තිබී සොයාගෙන තිබෙනවා. ඒ කොස්ගම පොලිසිය කළ විමර්ශනයකින් බස් රථයේ ඉදිරිපස හා පසුපස කොටස වෙනත් වර්ණ ආලේප කොට තිබූ අතර ලියාපදිංචි අංක තහඩුවද වෙනස් කර තිබුණා. එම ස්ථානයේ තිබී තවත් අංක තහඩු රැසක්ද හමු වී තිබෙනවා. සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවටගෙන පරීක්ෂණ පවත්වන බවයි කොස්ගම පොලිසිය පවසන්නේ. සමූපකාර සේවා අලෙවි සංවර්ධන සහ පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍යවරයා සමග අද දින පැවති සාකච්ඡාවකදී කිලෝග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරය හිඟයකින් තොරව පාරිභෝගිකයා වෙත ලබා දීමට තීරණය කර ඇති බව ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති හා ප්‍රධාන විධායක නිලධාරී අනිල් කොස්වත්ත මහතා පවසනවා. විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් එම ආයතනය සඳහන් කර සිටින්නේ ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම වසර 150ක සිට පාරිභෝගිකයාගේ LPG ගෑස් අවශ්‍යතාවන් ඉටු කරන ගෑස් කර්මාන්තය සම්බන්ධව විශිෂ්ටතම පළපුරුද්දක් ඇති සමාගම බවටයි. ජාත්‍යන්තර ප්‍රවතීන් සහ පාරිභෝගිකයාගේ ආරක්ෂාව මෙන්ම පාරිභෝගික විශ්වාසයන් සම්බන්ධයෙන් ඉතා උනන්දුවෙන් කටයුතු කරන අතර වර්තමාන දේශීය වෙළඳපොළෙහි 75%කට වැඩි වෙළඳ හිමිකාරීත්වයක් එම සමාගම විසින් උසුලන බව අදාළ මාධ්‍ය නිවේදනයේ සඳහන්. මෙවන විට ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම විසින් වෙළඳපොළට හඳුන්වා දෙනු ලැබූ නව ප්‍රීමියම් හයිබ්‍රිඩ් ලීටර 18 ගෑස් සිලින්ඩරය පාරිභෝගිකයන්ට හඳුන්වා දුන් මිනිටම වෙන්ව හඳුනාගත හැකි ආකාරයට නව නිෂ්පාදනයක් ලෙස වෙළඳපොළට නිකුත් කරන ලෙසට අමාත්‍යවරයා විසින් ලබා දුන් උපදෙස් අනුව අදාළ සියලු කටයුතු ඉදිරි සතියක කාලය තුළ ඉටු කිරීමට සමාගම බලාපොරොත්තු වන බව ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම වැඩිදුරටත් නිවේදනය කර සිටිනවා. ඒ සමගින් අද නිමිත රාත්‍රී 8 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය අවසන් වෙනවා. අයිබෝවන්.